අද වීඩියෝවෙන් කතා කරන්නේ ඉතාමත්ම විශිෂ්ට අප්‍රිකානු රටක් වන රුවන්ඩාව පිළිබඳව. ඇත්තටම රුවන්ඩාව කියන්නේ ශ්‍රී ලංකාව වගේ රටවලටත් ඉතාමත්ම ආදර්ශමත් රටක්. මොකද මොවුන්ට පුළුවන් වෙලා තියෙනවා අර්බුද මැද්දේ වුණත් අප්‍රිකාවේ වේගවත්ම ආර්ථික වර්ධනය ළඟා කරගන්න. ඒ නිසා වර්තමානයේ වෙද්දී රුවන්ඩාව හඳුන්වන්නේ අප්‍රිකාවේ සිංගප්පූරුව කියන අනුවර්ත නාමයෙන්. ඇත්තටම රුවන්ඩාව ඉතාමත්ම කෙටි කාලයක් තුළ විශාල ආර්ථික වර්ධනයක් ලැබුවත් මෙහි දශක 3කට කලින් විශාල සංහාරයක් සිදු වුණා. එමගින් දින 100ක් තුළ ඉතාම ලේච්ඡාකාරී ඝාතනය වූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 8කට වඩා ඉහළයි. කොහොම වුණත් වර්තමානයේ වෙද්දී ජාත්‍යන්තර ප්‍රජාව විසින් මෙය නම් කර තිබෙන්නේ ඉතාමත්ම සාර්ථක රටක් විදියට. ඒ නිසා අද වීඩියෝවෙන් මේ සුවිශේෂී රට පිළිබඳ ඔබට වැදගත් සියලුම දේවල් සොයා බලමු. රුවන්ඩාව නැගෙනහිර අප්‍රිකාවේ පිහිටා තිබෙන සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වට වූ රටක්. එයට උතුරින් උගන්ඩාව, නැගෙනහිරින් ටැන්සානියාව, බටහිරින් කොංගෝ සහ බුරුන්ඩි පිහිටා තිබෙනවා. රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 26300ක් පමණයි. ඒ අනුව සාපේක්ෂව මෙය අප්‍රිකාවේ කුඩා රටක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙහි අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ කිගාලි නමින්. ඇතරම කිගාලි නගරය වර්තමානයේ වෙද්දී ලෝකෙ පිරිසිදුම නගරයක් විදියට හඳුන්වන්න පුළුවන්. රුවන්ඩාව කඳු දහසක් ඇති දේශය යන අනුවර්ත නාමයෙන්ත් හඳුන්වනවා. මොකද සමස්තයක් විදියට රුවන්ඩා භූමියෙන් වැඩි ප්‍රමාණයක පැතිරිලා තියෙන ඉතාමත්ම උස් කඳු වැටි. ඒ නිසා රුවන්ඩාව සමකාසන්න රටක් වුණත් එහි පවතින ඉතාමත්ම සීත දේශගුණය. මෙහි පවතින කඳුකර දේශගුණය නිසා රුවන්ඩාව කියන්නේ අප්‍රිකාවේ ඉතාමත්ම සුන්දර රටක්. එහි විශාල වශයෙන් ගංගා, වීල්, ගිනි කඳු සහ වනාන්තර පවතිනවා. රුවන්ඩාවේ උසම ස්ථානය හඳුන්වන්නේ කරිසිම්බි නමින්. එහි උන්නතාංශය මීටර් 4507ක් වෙනවා. 2023 වර්ෂයේ වෙද්දී රුවන්ඩාවේ ජනගහනය මිලියන 13කට ආසන්නයි. මෙම ජනගහනය ප්‍රධාන ජන කණ්ඩායම් 3කට බෙදන්න පුළුවන්. ඒ අනුව රුවන්ඩාවේ ජීවත් වන ප්‍රධාන ජන කණ්ඩායම් 3 වෙන්නේ හුටු, ටුට්සි සහ ටුවා. මේ අතරින් විශාලම ජන කණ්ඩායම හුටු වන අතර ඉන්පසුව ටුවා සහ ටුට්සි ජාතිකයන් ජීවත් වෙනවා. අතරම 1994 රුවන්ඩාවේ මහා ජන සංහාරයක් ඇති වුණා. ඒට ප්‍රධානම හේතුව වුණේ මේ හුටු සහ ටුට්සි කියන ගෝත්‍රික කණ්ඩායම් දෙක අතර ඇති වූ ගැටුම. ඒ වගේම රුවන්ඩාවේ population density, ඒ කියන්නේ ජන ඝනත්වය වර්ග කිලෝමීටර් 1කට පුද්ගලයන් 400ක් වෙනවා. එය සැලකෙන්නේ අප්‍රිකානු රටවල් අතරින් ඉතාමත්ම ඉහළ ජන ඝනත්වයක් විදියට. රටේ ප්‍රධානම ආගම වෙන්නේ ක්‍රිස්තියානි. රුවන්ඩාවට නිල භාෂාවන් 4ක් තිබෙනවා. ඒ අතරින් වැඩිම පිරිසක් භාවිත කරන භාෂාව වෙන්නේ කින්යන් වාන්ඩා. මීට අමතරව රටේ අනෙකුත් නිල භාෂාවන් විදියට ඉංග්‍රීසි, ප්‍රංශ සහ ස්වාහිලි හඳුන්වන්න පුළුවන්. රුවන්ඩාවේ ආර්ථිකය පිළිබඳ දැන් සොයා බලමු. ඇතරම රුවන්ඩාවේ පවතින ඉතාමත්ම විශිෂ්ට ආර්ථික දැක්ම නිසා මොවුන් වර්තමානයේ වෙද්දී හඳුන්වන්නේ අප්‍රිකාවේ සිංගප්පූරුව කියන අනුවර්ත නාමයෙන්. ඒ නිසා මේ ශ්‍රී ලංකාව වගේ රටවලටත් ඉතාමත්ම ආදර්ශමත් රටක්. ඒ අනුව මොවුන් වසර ගණනාවක සිටම ඉතාමත්ම දූරදර්ශී සැලැස්මක් යටතේ ආර්ථිකය වර්ධනය කිරීමට සහ දරිද්‍රතාවය අවම කිරීමට ප්‍රතිසංස්කරණ සිදු කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට පසුගිය දශකයේ පුරාම රුවන්ඩා රාජ්‍යයට පුළුවන් වෙනවා එහි ආර්ථිකය ස්ථාවර කරගන්න. ඒ වගේම රුවන්ඩාවේ ආර්ථික වර්ධන වේගය 8% තරම් ඉතාමත්ම ඉහළ අගයක් ගන්නවා. එය අප්‍රිකාවේ සහ ලෝකයේ ඉතාමත්ම ඉහළම ආර්ථික වර්ධන වේගයක් විදියට හඳුන්වන්න පුළුවන්. රුවන්ඩා ආර්ථිකයේ ප්‍රධානම දැක්මක් වෙන්නේ ආර්ථිකයේ විවිධාංගීකරණය කිරීම. එහි ප්‍රතිඵලයක් විදියට රුවන්ඩා රජය විසින් සංචාරක සේවා, නිෂ්පාදන සහ තොරතුරු තාක්ෂණ වගේ අංශ ප්‍රවර්ධනය කරනවා. ඇතරම රුවන්ඩාව කියන්නේ අතීතයේ 95%කටත් වැඩි ප්‍රමාණයක් කෘෂිකර්මාන්තයෙන් නියපුණු රටක්. නමුත් වර්තමානයේ වෙද්දී එහි ආර්ථිකයේ විවිධාංගීකරණය වූ නිසා ඔවුන් කෘෂිකර්මයෙන් යැපීම අවම වී තිබෙනවා. කෙසේ වෙතත් එහි ආර්ථිකයෙන් තවමත් වැඩිම බරක් උසුලන්නේ කෘෂිකර්මාන්තය. ඒ අනුව රටේ ජනගහනයෙන් බහුතරයක් තවමත් සිදු කරන්නේ කෘෂිකර්මාන්තය. එහි පවතින ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදන විදියට තේ, කෝපි සහ ගෙවතු වගාව හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් මොවුන් කෘෂිකර්මාන්තය සඳහාත් නවීන තාක්ෂණය යොදා ගන්නවා. කෘෂිකර්මාන්තයට පසුව රුවන්ඩාවේ වඩාත්ම වේගයෙන් වර්ධනය වන අංශය වෙන්නේ සේවා අංශය. ඒ අනුව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා රුවන්ඩා රජය විසින් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට වර්තමාන රුවන්ඩාව අප්‍රිකාවේ සංචාරක කේන්ද්‍රස්ථානයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඇතරම රුවන්ඩාවේ සංචාරක කර්මාන්තය වර්ධනය වෙන්න එහි පවතින විශාල ස්වාභාවික සුන්දරත්වය වගේම සංස්කෘතියත් බලපානවා. ඒ වගේම වර්තමානයේ වෙද්දී රුවන්ඩාවේ යටිතල පහසුකම් ඉතාමත්ම වේගෙන් වර්ධනය වීමක් දැක ගන්න පුළුවන්. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ මහා මාර්ග, විදුලි උත්පාදනය සහ කෘෂිකර්මාන්තය සඳහා ජල සැපයුම්. ඇතරම රුවන්ඩාව කියන්නේ සමකාසන්න රටක්. ඒ නිසා මොවුන් ජල විදුලියට අමතරව විශාල වශයෙන් සූර්ය බලයෙන් උත් විදුලිය ලබා ගන්නවා. නමුත්
සමහර සමකාසන්න රටවල් තියෙනවා ඔවුන්ට සූර්ය බලයෙන් විදුලිය ලබා ගන්න පුළුවන් වුණත් ඔවුන් විදුලිය ලබා ගන්නේ පිට රටින් ගෙන තෙල් වලින්. ඇතරම ඒ ආකාරයට සිදු කළොත් තමයි ඒ වගේ දූෂිත රටවල බලධාරීන්ට කොමිස් ගන්න පුළුවන් වෙන්නේ. නමුත් රුවන්ඩාවේ පාර්ලිමේන්තුවේ දූෂිත දේශපාලඥයන් සඳහා කිසිම අවස්ථාවක් නැහැ. මොකද රුවන්ඩාව තුල පවතිනවා ලෝක විශිෂ්ටම දූෂණ මර්ධන පනතක්. ඒ නිසා වර්තමානයේ වෙද්දී රුවන්ඩාව ලෝක දූෂණ දර්ශකයෙන් රැඳී සිටින්නේ 55 වෙනි ස්ථානයේ. ඒ අනුව රුවන්ඩාව අප්‍රිකාවේ දූෂණයේ අඩුම රටවලින් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. එම ලයිස්තුවේ ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 101 වෙනි ස්ථානයේ. ලෝකේ ඕනෑම රටක විදේශීය ආයෝජකයන් වැඩි වශයෙන් ආකර්ෂණය වෙන්න නම් ඒ රටේ දූෂණය අඩු විය යුතුයි. ඉතින් රුවන්ඩාව කියන්නේ දූෂණය අඩු රටක් නිසා වර්තමානයේ වෙද්දී ඔවුන්ට විශාල වශයෙන් විදේශීය ආයෝජන ගලා එනවා. මොකද මේ වන විටත් රුවන්ඩා රජය විසින් විදේශීය ආයෝජන සඳහා රට තුල අවශ්‍ය කරන පසුබිම සකස් කර අවසන්. වර්තමානයේ වෙද්දී රුවන්ඩාවේ ඒකපුද්ගල දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 1100ක් වෙනවා. කෙසේ වෙතත් මීට වසර කිහිපයකට පෙර එහි ඒකපුද්ගල ආදායම උනේ ඇමරිකන් ඩොලර් 600ක් පමණයි. ඒ අනුව එවකට රුවන්ඩාව කියන්නේ ලෝකේ දුප්පත්ම රටවල් 10න් එකක්. වර්තමානයේ වෙද්දී රුවන්ඩාවේ ජනාධිපති ලෙසින් කටයුතු කරන්නේ පෝල් කගාමි මහතා. මොහු ජනාධිපතිවරයා බවට පත්වන්නේ 2000 වර්ෂයේදී. ඒ අනුව 2023 වර්ෂයේ වෙද්දී මොහුගේ සේවයට වසර 23ක් වෙනවා. ඇතරම රුවන්ඩාවේ සිදුවන මහා ආර්ථික වර්ධනයට මඟ පෙන්වන්නේ මොහු විසින්. නමුත් පෝල් කගාමි කියන්නේ ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා ලැබූ පුද්ගලයෙක්. ඒ නිසා මීට දශක කිහිපයකට කලින් ජාත්‍යන්තරයේ විසින් රුවන්ඩාවට විශාල ආර්ථික සම්බාධක පනවා තිබුණා. කොහොමුණත් රුවන්ඩාවේ පැවති වර්ගවාදී ගැටුම් නිමා කරන්න මොහු විශාල කාර්යභාරයක් ඉටු කළා. නමුත් ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ අලු යට ගිනි පුපුරු තැන්පත් වෙලා තියෙනා වගේ රුවන්ඩාවේ ප්‍රශ්නයත් යටපත් වෙලා තියෙනවා කියලා. ඒ නිසා රුවන්ඩාව කියන්නේ ඕනෑම අවස්ථාවක යලිත් ඇවිලී යන්න පුළුවන් රටක් විදියටයි ඔවුන් හඳුන්වන්නේ. කොහොමුණත් මේ වන විටත් අසල්වැසි කොංගෝ රාජ්‍යය තුල රුවන්ඩා කැරලිකරුවන් 105කට වැඩි ප්‍රමාණයක් සිටින බවට වාර්තා වෙනවා. ඇතරම රුවන්ඩාවේ ඇති වූ සිවිල් යුද්ධය සම්බන්ධව ජාත්‍යන්තරයටත් චෝදනා එල්ල වෙනවා. මොකද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෝ කිසිම ජාත්‍යන්තර ප්‍රජාවක් විසින් රුවන්ඩාවේ මිනිසුන් මිලියනයක් මිය යන තෙක් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඒට හේතු විදිහට සැලකෙන්නේ රුවන්ඩා භූදේශපාලනික වශයෙන් එතරම් වැදගත් රටක් නොවීම. රුවන්ඩාවේ සිවිල් යුද්ධය පවතින්නේ 1990 සහ 1994 අතර කාලය තුල. ඒට මූලික වශයෙන් සහාය ලබා දෙන්නේ රුවන්ඩාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ විසින්. ගැටුම හටගන්නේ රුවන්ඩාවේ ටුට්සි සුළුතරය සහ හුටු බහුතරය අතර. මෙම ගැටුමින් දින 100ක් ඇතුළත ටුට්සි වරුන් 108ක් මිලියනයක් අතර සංඛ්‍යාවක් මිය යනවා. ඒ වගේම මධ්‍යස්ථ අදහස් දරූ හුටු ජාතිකයනුත් ඉතාමත්ම ම්ලේච්ඡාකාරයට ඝාතනය කර තිබෙනවා. මේ සංහාරය නිසා එම වකවානුව තුළ මිලියන් ගණන් සරණාගතයන් අසල්වැසි කොංගෝ රාජ්‍යයට පලා ගොස් තිබෙනවා. ඉන්පසු ඇති වූ සාගත සහ ලෙඩ රෝග හේතුවෙනුත් විශාල පිරිසක් මිය ගොස් තිබෙනවා. මෙම සංහාරය වැළැක්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරිපත් වෙන්නේ ඉතාමත්ම සුළු වශයෙන්. කෙසේ වෙතත් එවකට රුවන්ඩාව තුළ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව ස්ථාපනය කර තිබුණා. නමුත් ඔවුන් මේ සංහාරය වැළැක්වීම සඳහා මැදිහත් වෙලා තියෙන ඉතාමත්ම සුළු වශයෙන්. ඉන්පසු එක්සත් ජාතීන්ගේ ආධාර මෙහෙයුම නමින් විශාල හමුදාවක් රුවන්ඩාවට යෙදවීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් අවසර ලබා දෙනවා. නමුත් එම අවසරය ලබා දෙන්නේ රුවන්ඩාවේ ජන සංහාරයෙන් 90%කටත් වඩා සිදු වුණයින් පසුව. මේ වෙද්දී රුවන්ඩාවේ ජන සංහාරය නිමා වෙලා දශක 3කට ආසන්නයි. ඇතරම් මෙතරම් විශාල සංහාරයක් සිදු වෙලත් රුවන්ඩාවට පුළුවන් වෙලා තියෙනවා ඉතාමත්ම කෙටි කාලයක් තුළ අප්‍රිකාවේ වේගයෙන්ම වර්ධනය වන රටවලට පත් වෙන්න. ඒ නිසා මේ ශ්‍රී ලංකාව වගේ රටවලටත් ඉතාමත්ම ආදර්ශමත් රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ඇතරම රුවන්ඩාවේ පවතින ආර්ථික වර්ධන වේගයට ප්‍රධානම හේතුවක් වෙන්නේ දූෂණය අඩු වීම. මොකද ඒ නිසා තමයි විශාල වශයෙන් විදේශීය ආයෝජන රට තුළට ගෙන්වා ගන්න ඕන්ට හැකි වෙලා තියෙන්නේ. අද වීඩියෝව අප්‍රිකාවේ සාර්ථකම රටක් වන රුවන්ඩාව පිළිබඳ දැනගන්න කැමැත්තෙන් ඉඳපු අයට ඉතාමත්ම වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. අපි මීට පෙර මේ වගේ වටිනා වීඩියෝස් 500කට වැඩි සංඛ්‍යාවක් සිදු කළා. ඉදිරියටත් ඔබ වෙනුවෙන් මේ වගේ වටිනා වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිව subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.